පරණව ගෝංජ මල්ලි දැන් මුදලාලි මහත්තයා කේල් කන්නේ නැති වෙච්ච එක නාට්ටු කරන් තින්නේ මාව එහෙම නැටි කිසයි ඔයා මොකටද කේල් කන උසන්නේ ඔයා මේ ගෙදරින් එක්කන කෙනේ කියන්නේ මම මොකටද මේ දේවල් උස්සන්නේ අනික ගෝංජ මල්ලි මම මේ කන බොන තැනනේ මං එහෙම කැත වැඩ කරන මිනිස්සෙ නෙමෙයි අනේ දැන් මම කිව්වද ඔයා එහෙම කැත වැඩ කරනවා කියලා ඔයා කිව්වේ තුරාට මුදලාලි එහෙම කියනෝනේ අනික හාමිනේ අම්මයි කෑ ගහන්නේ තාත්තත් එක්ක තියෙන දරහට ඒ දෙන්න ඉතින් කොහොමවත් රණ්ඩුනේ ඒකනේ කියන්නේ එයාලා කරන්න උඩ තරහත් යවන්නේ අපේ පිටින්නේ ඒක මාර වැඩක්නේ මේ ඇත්තටම ඔය කේල් ගැන උසන්නේ නැත්තේ කවුද කියන්න බෑටි කිසයි කවුරු හරි සල්ලි නැති එක්කෙන් තමයි ගන්න ඇත්තේ සමහරට මුදලාලිත් එක්ක තරහක් තියෙන කෙනෙක් වෙන්නත් බැරි නේ එහෙනම් ඉතින් සඳුන් ලෑච්චි තමයි පිස්සු දනේ ඒකුණු ලෝභීනවද මේ මේ කේල් ගැන උසන්නේ මට දුකම හාමිනෙත් මට පාඩ දානවනේ ඈ මොකද ටික සුඹ කිව්වේ මං උඹට පාඩ දානවා මං උඹටයි මුදලායිටයි පාඩ දෙන්නේ නැත්තම් හොරු ඇවිදින් මේ කඩෙත් එක්ක උස්සන් ගිහින් මතේ මුදලායි මහලුකු මිනිහෙක් ගෙනාව කඩේ පරිස්සම් කරා හරිද මම වැරද්දක් කරේ නේනේ මම හරි 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 හාමිනේ කියන්නේ මං ආවට පස්සේ මම මේ කඩේ දේවල් නැති වෙන්න දීලා තියනෝද උඹ ආවට පස්සේද උඹ ආවට පස්සේ තමයි හුඟක් දේවල් නැති වුනේ मुरा මගේ මම දීකක ගියා මගේ මේ කඩේ නොහිටින්න ඔය කියා දක්කත් හොයාගන්න පුළුවන්ද ඔයගේ තමයි මේ කඩේ මං ආවේ හිස් අතින්නේ ඇනේ නිකන් යන යන්න මේ කඩේ මං දිනු කරේ නැත්තම් කොහොමද මේ ගෙවල් දොරව හදාගත්තේ මෙතන තිබ්බේ මේ මුල තියන කඩේ අනේ තාත්තේ ගෑ ගන්න එපා චකෝ මටම කියන්නේ ගියා අම්මට අම්මනේ ගෑ ගන්න දැන් මන්ද මේ හේට වැඩිකාරි කේල් කන බලාගෙන බැරි මහලුකු මුදලාලි බහිර වැගිල්ල වගේ නික හේ කන නැති උනේ එනිදේ වුණ මොකක්ද මේ මිනිහ කරලා වටුණානි මේ ඇත්තම හාමිනේක බහිර වරන් ගියන් දන්නේ නැහැ නේද මේ තෝ කට පියාගෙන ඉඳා තෝ තමයි මේ හැමදේටම මුල මට තෝවත් විශ්වාස නැහැ මාව මම දන්නේ කේල් කන ඉස්සුවේ අය උඹට කිව්වේ මේ කේල් කන එල්ලනකොට මේ මේ කේල් කරන් හොරකම් කරන්න තිබ්බනම් මාර ගානකට දෙන්න පුළුවන් කියලා කිව්වේ නැද්ද ඉතින් කතාවට කිව්වටනේ මම උසනවදනේ කේල් කන බලන්න තෝ බල කිල්ල කේල් කන හොරාව අල්ලගෙන මරෙන් එතකන් තොට කෑම නැහැ බලන්න එතකොට තාත්තේ මට තොත් බල තොරත් කෑම නැහැ බලන්න